සාහයයාකරන්ේ නෝජයක නෘති සම්ති නාකුදර. මේ දසට පිCR පරීක්ෂණ අඩුවවෙලා තියෙනවාද ඒ සම්බන්ධ යම චෝද ති වෙනවා. අපිට පේන තියන ඇටියට PිCR පරික්ෂණ පිළිබඳව සම්පූර්ණ අවධානය වෙනතකට යොමුවෙමින් තියෙනවා කියන එක තමයි පෙනෙන්නට තියෙන්නේ. අපි දිගින් දිගටම දැම් මාස දෙකක් තිස්සේ යෝජනා කරනවා PCRR දහරිතා වැඩිකර ගැනීම ක්‍රම පිළිබඳව. නමුත් PCR ධහරිතා වැඩිකර ගැනීමට ඇති නොහැකාවට වඩා. ඒ සිදුකිරීමට වුවමඩාවක් නැතිකම සෞඛ්‍යාමාත්‍යන්ේ දිගින්දිගටම පෙන්නවා. උදාහරණයක් විදියට අපි විවිධ පාර්ශවයන්ට බලපෑම් කරලා ඉල්ලීම් කරලා මේ P මධ්‍යගත පCRR පීක්ෂණ ධහරිතාවේ ගැටලුවක් ඇතිවෙන වෙලාවට සහ විශේෂයෙන් ප්‍රමාධයන් මුෘර්තදයන් වගේ ඒවා නිකුත් කරන්න තියන ප්‍රමාධයන් ඒවාගේ සමහර ප්‍රාදේශීෝ තියන PCRR පරීක්ෂණ මධ්‍යගත ක්‍රමේයට එන්න තියන ප්‍රමාධයන් වලක්වන්නට ස්ථානයේ uh, PCR පරීක්ෂණ යන්ත්‍ර යොදවන්නට කියන ඉල්ි කරලාතියෙනවා ඉල්ලිමත්ත එකක් ඇතනම විශාල අවධානයක් රජය යොමු කර. රජයමිකට ප්‍රතිපාදන ලබා දුන්නා නමුත් සෞඛ්‍යමාත්‍යංශය මාස එකහමාරක කාලයක් තිස්සේ. මේ මිලදී ගැනීමත් එක් බෝලගසන බවක් පෙන්ෙන නො හට මෙහට එන්ඩරේ යමුකරමින් මේ තීරණය ගන්නේ නැතුව මේ යන්ත්‍ර රසායනාගාරවලට ලබාදීම සිදු නොකරමින් ඉන්න තත්ත්වයක්ක් තමයි. අපිට පෙනනට තියන්නේකට සමහර කැලෑපත්තර එට මෙට යන ගතියක්තියෙනවා මේකේ හඬවල් නිහඩ කරන්න උත්සාහරන ගතියක්ත්තියෙනවා. කොහමුණත් අවසාන වශයෙන් රජය මේකට ප්‍රතිපාදන ලබාදීලතියනවා. සෞඛ්‍ය මාත්‍යංන්ශයටට මාසෙකහමාරක් ගිල්ලත්. ඒ යන්ත්‍ර ලබා දෙන්න බැරි වෙලාතියෙන. එනිසා මේක මුදල් නැති ප්‍රශ්නයක් නෙවේ කියනෙ එක ඉතා පැහැදි. ඒවගේ PCRR පරිීක්ෂණ දුකිරීමේ දහරිතාව කඩාවැටීම PCR පරිීක්ෂණ සිදුකිරීමට ධාරිතාව නැතිකමට වඩා පරීක්ෂණ සඳහා නිදර්ශක ලබා ගැනීම ඉතාම අඩු. ට්මකටත්වෙලා තියන රහල්ලොල PCCRර පරික්ෂණ අද ගන්නෙම නැති තත්ත්වකට පත්වෙලා තියෙන ෂනික ප්‍රතිදය පීක්ෂණ කරණ කයාලයගීලා තියෙනවා පරීක්ෂණ වාර්තා කිරීම සංඛ්‍යලයකන මේ වෙන කොට වගකීමක් දරන්න නිලධාහරියෙකු නැතිතත්වකට පත්වෙලා තියෙන. ති මේ නිසා රටට අවසාන වශයෙන් නිකුත්වෙන දත්ත පිළිබඳව නැවත අවිධමත් භාවයක් ගොඩනැගිලා තියෙනවා. මේ අවිධමත් භාවය මේ විදියට අන්නදීලා නැවතවතාවක් වැරදි තීරණ ගත්තොත්. අපප්‍රේල් මාසේදී සහ මාර්තු වගදී අපි ගත්ත වැරදි තීරණය වගේම තීරණයක් අපි ගන්නවා වගේම තව සති තුනක් හෝ හතරක් යනකොට අපිට මේ රෝග නව ප්‍රමණතාවයක් අනිවාරයෙන්ම හමුවීමට ඉඩ තියෙන. නි අපපී රටේ මජදතාවට අපිට කියන්න තියෙන්නේ පCR පරීක්ෂණ ප්‍රමාණය හෝ අපිට දිනපතා වාර්තා කරන රෝගීන් ප්‍රමාණය දිහා බලල තීරණ ගන්නපා. ඒ තීරණ වැර දෙන්නට පුළුවන්. රටේ මේ වෙනකොට රෝගගේ අඩුවක් තියෙනව කියලා කිසිසේත්ම අපිට කියන්නට බැහැ. ඒ අඩුවක් නැති නිසා ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව ඔබ සපයාගතයුතුයි. ඔබේ ආරක්ෂාව ඔබට බාර වෙලා තියන මොහොතක. ඒක සංග්‍යාලයකන මත ලිහිල් කරගන්න එපා කියනක තමයි අපිට කියන්න තියෙන ඒවගේම ප්‍රබේද සම්බන්ධය නුත්ඉතාව සුවිශේෂී. මේ වෙනකොටත් ලංකාාවේ සෞ්‍ය සේවාව රජ සෞකි සේවාවට අදාලවෙේකම රසයනාගාරෙකවත් ප්‍රබේදධ පරීක්ෂණ කර ඉන්නනහ. ඒම කරන්න අවශ්‍ය පහසුකං ලබාදෙන් ඉන්නහ. දිගින් දිගටම ඒක අත් මුදල්ම මේ කාරණාවක් නෙවෙේ. රුපියල් දහදාහක් වගේ පොඩි මුදලකට. පරිීක්ෂණයක් කරන්න පුළුවන්කම තියද්ද තමයි අදව නොකට මේ ප්‍රබේධ පරීක්ෂණ කරන්නේ නැත්තේ. එඒම නොකර තැනින් තැන කරන්න ප්‍රබේද පරිීක්ෂණ කකිහිපයකින් අපි ්‍රබේද පිළිබඳව විවිධ කතා කියන්නට උත්සාහ කරනවා. ඒ කතාත් වහන් ශ්‍රජාවදරපුර විශ්විද්‍යාලය වගේ අය ඒ කරන කතාවත් වහන්න සමහර තැන්ගොල උත්සාහයඇන්ති වා තින් අද රටපුරා. ජාතික වශයෙන් කොච්චර ප්‍රබේද පැතිල්ලලා තිනොදක කියන එකක පිබඳව නිර්ණායකයක් ගණඩ තරං පරීක්ෂණ ක්‍රියාවලයක් සිද්ධ වෙන්නේ නෑ. අපි ඉල්ලිමක්කල තින ඇත්තනම ෞඛ්‍ය මා්‍යංශයෙන් ඒ කර්තාව අපිට භාරදයනවන අපි ලෑස්ති මාසයක් ඇතුළත. රටපුරා සියලු දිිස්ත්‍රික්කවල නියදියක් විදිහට අරගෙන ප්‍රබේද පරීක්ෂණ කරලා. රටේම ප්‍රබේද පැතිරීම සම්බන්ධයෙන් වාර්තාාවක් ලබා දෙන්න නමුත් එහම මේ වට කිසිම උනන්දුවක් නැහැ. PCR පරිීක්ෂණ ධාරිතතාල් හත් පන්දහක්. ක්වා ඉරට ගෙනියන් අපි යෝජනාවක් දීලා තියෙනවා ඒක සමහර සමහර දෙවල් සම්බන්ධයෙන් රජය අවධාන යොමු කල්ල ප්‍රතිපාදන දීල තියවවා නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නෑ සෞඛ්‍ය මාත්‍යංශය ඇතුළේ. එනිසා මේ වෙලාවෙන් නැවතවතාවක් රෝග්‍ය අතහැරලදාලා තියෙනවා ඒ අතරලා දැමීම ප්‍රතිඵලය තව සුමාන හතරකින් විතර නිකුත්වයි කියන එක තමයි අප අපි විශ්වා කරන්න තියන විද්‍යාත්මක අතාර්ය හිනිසා අපි නැවත ජනාධිපතිවරයාගින් රජෙන්ඉල්ලන්න මේ සම්බන්ධෙන් අවධනයමු කරන්න මේ විදිරගියත් අපි නත නැ වලෙන් ගොඩට එ අප නැවත වලට තල්ලු කරන තත්යක් තියෙනවා එක තමයි හැමදෑම් නේ අපි ඉතාම මහන්සවෙලාමේ රෝගේ පාලනය කරනවා රෝග පාලනය කල්ලා රැල්ල අවසාන අධියරයේදී අප එක අත හැරලදානවා එම තක ව්‍යපාරිකූමනාවට දීලදානවා එතන්දි නැවත වතක් තවරැල්ලක් විදිහට අපිට මේ රග අනරගන්න පුුවන්ති මේ රැලි සබන්ධෙන් තිය විග්හයත් එකුවෙන් නැත්තේකයි ො මේ හතරවැනි රැල්ල අතෑරල දම්මහම හතරවෙනි රැල්ේ තුගනි රැල්ල මේ තුංගනි රැල්ල අතෑරලා දැම්මහම මේ තුංගනි රැල්ලෙන් හතරවෙනි රැල්ලක් පටන්ගැනීම, සාමාන්‍යස්වභාවික සංසිද්ධයක් විදිහයට වීමට නියමිටයි. ඒේක තමයි වුණේ පළවෙනි රැල්ල අග අතරල දම්ම දෙවනි රැල්ලක්කාව. දෙවනි රල්ල අග අතෑරලා දැම තුගනි රැල්ලක්කාව. තුංහරි රල්ලේ ග අරල දම්මො අපිට නිශ්චිතවම කියන්න පුළුවන් හතරවිනි රැල්ලකටත් අපිට මුූුණ දෙන්න වෙනවා. නිසා මේ වෙලාවේ. මේ රැල්ලේ අවසානය අපි හරියට පාලනය නොකරොත් අපි අනවශ්‍ය අභියෝගයකට අවධානකට රටක් විදර මූල දෙනවා කියෙක තමයි අපිට පේනතියෙන එක මූලික අංගය PCR පරීක්ෂණ ප්‍රමාණය සහ විදිමත් PCR පරීක්ෂණ සිදු කරමිින් විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලයක් නොකිරීම කියන එකක තමයි අපිට පේනට ති. ෞක්‍යය පාගත කාරයිශයේ ඒයේ ප මාධ්‍යහම ි ප්‍රශ්නයක් කාන මාධ්‍ය ී පොලිස්ි ධරම නිරෝධානය කරන්න ඇදවී විරෝතරතා ාග සෞමාර්ධ පර්ෂ අධ්‍යක්ෂකද උත්තරය තමයි. පොලිස් තිනදාරී මෙයරය එඉන්නත් දෙකම ලබාගෙන බෙනවා එමනිසා ඔුන් විශසාාස කනේද උන්ටරොග ෝදි නැක්කිය න එන්නත් ලබාගත් අයටත් රෝග බෝ වෙනවා. ඒ ෙලී සත්‍ය කතාවයි. මේමයි සෞඛ්‍ය සේවාවේ ප්‍රධහනින් විදිහට මේවාගේ කාවහරි බේරගණ්ඩ හිතෙන හිතනේවා කියන එක දැන්වත් නවත්වන්නට ඕනේ. එතකොට මේ සෞඛ්‍ය ප්‍රධානියා ඔබගේන සෞඛ්‍ය ප්‍රධානයා හෙම කිව්වනං, නිරෝධායන රෙගුලාසියට එහමනැත්තං. නිරෝධායන සම්බන්ධයෙන් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ මාර්ගෝපදේශයට ඇතුළත් කරන්නට ඕනේ එන්නත් දෙකම ලබාගත් අයව නිරෝදායන නීතියේදී සුවිශේෂී විදියට සලකනවා කියලා. එනම් අත් අඩංගුවට ගත්ත තිස්සෙක් දෙනාගේ විසිපස්ත් දෙනෙක් විතර ඉන්නවා එන්නත් දෙකම ගහපු. ඒ අවත් නිදහස් කරන්න ඕන දැන් කවුරේ ඇවවාදය අත් අඩං නිරෝධයනත් අඩ ගොට ගත්තා අයගෙන්. හොල එන්නත් ගහල දින්න කියලා කවුලුත් ඇහුව නෑ පොලිසිය ඇත ගහපු එන්නතිෙන් ලෙඩෙඩ බෝ නොවන්ඩයි. අ අත්තඩංගෝට ගත්ත ක්‍රියාකාරිකයන් ෘතිය සමවිතිදායකන්ට එන්නත ගැහවාම ලෙඩේ හැදෙන්යි. වෛරසේ දෙවිදිියකට සලකන්න නෑන රටේ සෞඛකසේවාව නියෝජනය කරන සමහර ලොකුමහත්තුරුත්. පොලිසිය ලොකුමහත්තුරුන්ටත් මේ වෛරසයේ දෙවිදිහක් වුණාට මේ වෛරසය එ නෑ මේ වෛරසය හැමෝටම එකහ සමානයි. නිරෝධායනයට අනුව මේ වෙලාවේ උද්ඝෝෂණය කරපු කණ්ඩායම් උද්ඝෝෂණය කරේ නිරෝධයන නීතියට අනුව දුර පරතරය තිබ්බා මාස් පැළඳ හිටිය හැබැයි පොලසිය කඩාපෙන්න්නට පස්සේ තමයි. ඔුන්ගේ ඒ දුරස්තභාවද ඒ සියල්ල නැතිවනේ ො අප දක් පොලි නිධාරීන්ගේෙ මාස් නැව හිට. ට පොිස් නිලධාරනුත් මේ දුරස්තභාවය රැක්ක නෑ. පොලස් නිලධාරීනුත් මේ කියන කාරණාවන් ඔල්ටෙඩිලා නෑ. ඇති මේ මේ පොලිසියම වැරද නෙවෙයි. පොලිසියයටටත් ඕඩරැක් දෙන ලොක්කෙකින් නොමේ ලොක්කන්ගේ වැරද්දමේ. එතකොට ඊට පස්ස අපි දැක්කමේ උද්ගෝසනයට වඩා උද්ගෝසන ඇති බද් උසාවේ සරහ. උසාාවරහ සම්පූර්ණයම නිරෝධායයට පට හැනිවිදියට තමයි පොලිසිය සහ සියරු දෙනා කට යුතු කර. එ කොට. අපේ රටේ තියෙන්න්නේ සෞඛ්‍ය සේවාවට අදාළ නිරෝධායනයක් නං. මේ උසාාවයේ ඉස්සරහා හැසිරිච්ච සියලු දෙනාත්. මේ උද්ඝෝෂණය තුළ හැසිරිච්ච සියලු දෙනාත්, අද වෙනකොට නිරෝධායන මධ්‍යස්ථානවල සිටිය යුතුයි. මොකද වෛරසේට අදාළව. වෛරසය කටයුතු කරන්නේ එකහා සමානව ඒ ගොල්ලු දන්නේ නෑ වෛරසය දන්නෑ පොලිස්කා කිය ඇන්දුු ඇැදල ඉන්නක්කෙනට යන්ඩ හොඳනෑ. අර උද්ගෝසණය ඉන්න වෘතිය සමිතිනාගන්ගේ ඇගට ගනය එක හොඳයි වගේකක් වෛරසය දන්නේ නෑ. එනිසා සෞඛ්‍ය සේවාය ප්‍රධානීින් අදහස් දක්වනොට මීට වඩා සංයමෙන් අදහස් දක්වන්න ඕනේ අපි කියනවා. කාගෙවත් බලපෑමට නතුවෙලා සෞඛ්‍ය සේවාවය අදහස් දක්වන්න එපා. නිරෝධායන නීතිය කියනට නිරෝධායනය කියනෙකට විද්‍යාත්ම අදහශක්තියවාඒ. අදහස විකෘති කරන්න ලෑස්තිවෙන්නපා. එන්නට කියනට වි්‍යාත්මක අදහශක්තියනවා. අදස විකෘති කරන්න ලෑස්ති වන්නෙපා. හම විකෘති කල්ලා තැන් හතරක වැඩ කල්ලා තියෙනවාඒ හතර නිවැරදි කිරීම සෞඛ්‍ය සේවාවේ වගකීමක් ඒ නොකරොත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ චෝදනාවට ලක්වෙන අමාත්‍යංශය බෞ් පත්වනවාඒ එක ක්ෂ පනස් දාහක්. කැප් වෙලා වැඩගරන සෞඛ්‍ය කාරය මණ්ඩලට කරන නිග්‍රහයක් කියන එකත් අපි පැහැදිලිම කියය. මේවාගේ වීජියෝ දිනපතා නරබන්න අපච්චරලක සබ්ට්‍රයිප් කරන්න.